කොහමද ඔගොල්ලෝ හොදින් නේද ළමයි ඔන්න ඔගොල්ලෝ ගොඩක් කල් තිස්සේ එල්ලපු වීඩියෝ එකක් එක තමයි මම ආවේ අද අතරම ඔගොල්ලෝ ගොඩක් ඉල්ලලා තියෙන වීඩියෝ එකක් තමයි අපේ ලව් ස්ටෝරි එක ඒක අපි හරි වෙලාවට දෙන්නම් ඊළඟට දෙවණියට most requested video එක තමයි මම අද කරන්න හිතයි ඉන්නේ ඒක තමයි මගේ hair care routine එක මගෙත් ඉතින් එහෙම perfect ම කොණ්ඩයක් නෙමෙයි තියෙන්නේ මගෙත් යනම කොණ්ඩේ හැබැයි යන්නේ කොණ්ඩේ යන්නේ අඩු කරගන්න ওই කොණ්ඩේ මම බලා ගන්න විදිහේ ඔයගොල්ලන්ට share කරගන්න හිතුවා පළවෙනි දේ කියනවනේ මේ කිසිම දෙයක් sponsor නෙමෙයි මේ මම ඇත්තටම use කරන products තමයි ඔයගොල්ලන්ට එක්ක share කරගන්නේ කිසිම प्रोडक्ट एक मार स्पॉन्सर करे नहीं इतनी ऐतराव में मटा में उगलने तक में या क्या प्रोडक्ट्स उगलने तो पेन ना ना मटे किने का आवश्यक ना ने एक रे मंगा दे किने को गिना आवा एंड मम्मी वाई कपार टेन ने पार मम गोडा मम अलू मोहम्मद ओलीव ऑयल ओल मम हिटिया मम अलू तेलका मम एक यूज कर मग कुंडेन सामान्य मम ए తెల్లకి యూస్ කරලා බැලුවා මේ දවස් මේ මාස ටිකේ ඉතින් ඇත්තරම මට හොද රිසල්ට් තියෙන එකකට හම්බුනේ මේ තෙල් එක. ඉතින් මම හිතුවා මේ තෙල් එක ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න ඕනේ කියලා. මම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හා හිටි මම කලින් වීඩියෝ එකේ තෙල් එක ගන්නත් ගියා එකපාරක් ඉවර වෙලා. ඉතින් ඒ තෙල් එක තමයි මෙන්න මේක. ඒ තෙල් එක මෙන්න මේක. අන්නේ තමයි අර කට්ටිය ඇහුවේ නේද අර අපි අර මොකද්ද එක වීඩියෝ එක තෙල් එකක් හොයා හොයන්න ගිහිල්ලා මම තෙල් එකක් හොයන්න ගිහිල්ලා ගොඩක් කට්ටිය මගෙන් අහුවනේ මේ තමයි ඒ තෙල් එක මේ hair oil එක තමයි මම ගාන්නේ නෙරළු මේක තමයි ඔව් මේක ඔයගොල්ලන් විටමින් E කරල් දෙකක් එක්ක ගෑවොත් හොදයි මේකයි මේ තෙල් එක ගන්න මේ තෙල් එක වෙන්නේ රුපියල් 435යි मैं तेल का सामान्य ओन खड़े दिखना मैं तेल का हारसी तीस पहाई मैं का तेक का विटामिन ई खराल देगा इतकोट ऑयल के पोडक रात करला पोडक रात करला उल्वे गया वो थोड़ा ही दें अपने मैं का मंगर किए पुदीर दाना आधा मैं आगे उल्टा विटामिन ई ये का रात करला दान है मैं ऑयल का निकाल दान मैं ऑयल का निकाल गाना पुलवा මෙහෙම ඔලුවට මෙහෙම අතර ටිකක් අරගෙන නවන්න මෙන්න මේ ටික මෙහෙම මසාජ් කරන්න. ඔගොල්ලගේ ඔලුවේ ළමයි මෙහෙම පොඩ්ඩක් නවන්න. නවලා හොඳට දෙනවා. නවන්න. මේක නවලා මෙහෙම ඔලුවට හොඳ මසාජ් එකක් දෙන්න. මොකද අපේ ස්කැල්ප් එක මේ ඔලුව නවන නවලා මෙහෙම තෙල් ගාන එක ගොඩක් හොඳයි. ඒක මම කරන දේ. මොකද අපේ ලේ ගමන ගමනේට හොඳයි. මේ ඔළුවේ මෙහෙම නවලා මේ පිටිපස්ස ටික මෙහෙම මසාජ් කරන්න තෙල් එක ගාලා ඒ බෙල්ලෙ දෙනවා මෙහෙම මසාජ් කරගන්න මෙහෙම තමන්ගේ අත් දෙක අරගෙන මෙහෙම ඔටවට කරන්න ආ වා මෙහෙම මෙහෙම ගන්න ඊට අමතරව මෙන්න මෙහෙම අරගෙන මෙහෙම ටික ටික පිටිපස්සට එන අපේ මෙතන ගොඩක් හොඳට තෙල් ගාලා මසාජ් කරන්න මෙතන හොඳයි. තවර මම පින්නු මෙහෙම පිටිපස්ස. එතනත් හොඳයි.
මේ දෙක හොඳට ඔයගොල්ලන්ගේ ස්කැල්ප් එක තමයි ළමයි හොඳට මසාජ් වෙන්න ඕන ඔයිල් එක ගාලා මේ ස්කැල්ප් එක හොඳට මසාජ් කරන්න මෙහෙම මෙහෙම හොඳට මසාජ් ගොඩක් මාර කියපු ටිප් එක මේ ඔළුව මෙහෙම ඔක්කොම කොණ්ඩ ටික ඉස්සරහට දාලා මේ යටින් ඉඳන් මෙහෙම ඔළුව ඉස්සරහට හොඳට මසාජ් කරන්න ඒක අපේ හොඳයි ලේ ගමනාගමනයට එසම මෙතන එකයි ඒ දෙක තමයි මසාජ් කරන්න ඕන ටිප් එක ඔන්න එහෙම ඔයිල් එක ගාලා ඉවර වෙලා ඔගොල්ලෝ ඇත්තටම අපි ඊට කලින් දවසේ ගානව නම් ඔගොල්ලෝ ගාලා නිදා ගන්න නැත්තම් නාන්න පැය 3කට කලින් විතර උනත් ගන්න පුළුවන් මේ ඔයිල් එක ගාලා තියලා සමහර අය කැමති නැහැනේ ඔයිල් එක ගාලා නිදා ගන්න එහෙම අයට පැය 3කට කලින් ගාලා නාන්න පුළුවන් අනික ළමයි තව එකක් තමයි ඔගොල්ලෝ කොණ්ඩෙට ගොඩක් තද කුල් බෑන් ඒවම දාන්න එපා ක්‍රන්චීස් තමයි කොණ්ඩෙට හොද දාන්න. ඒ වගේම ඔගොල්ලෝ නිදා ගන්නකොට සිල්ක් කොට්ට උරයක් නිදා ගන්න ඒකත් හොදයි කොණ්ඩෙට. ක්‍රන්චීස් and සිල්ක් පිලෝ කේස් එකක් හොදයි. අපි යමු නේද ඊළඟ ප්‍රොඩක්ට් එකට. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි හෙයා මාස්ක් එක. හෙයා මාස්ක් එක විදිහට මම යූස් කරන්නේ ස්පා සැලෝන් එකේ එකක්. මේකත් යූස් කරනවා තව කොකොනට් වර්ජින් කොකොනට් එකක් මම යූස් කරනවා මේ ප්‍රොඩක්ට්ස් දෙක තමයි මේක හෙයා මාස්ක් එකක් ඒ දෙක තමයි මම මාස්ක් හෙයා මාස්ක් විදිහට යූස් කරනවා ඔයගොල්ලෝ සතියට දෙපාරක් විතර හෙයා මාස්ක් දැම්මම ඇති හැමදාම දාන්න එපා ඔයිල් නම් ඔයගොල්ලන්ට ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ කැමති වෙනකොට දාන්න අපි හෙයා මාස්ක් එක දාමු කොණ්ඩෙලමයි මසාජ් කරනකොට එහෙම එපා පොඩක් කොණ්ඩෙට හවිම හිමීට අර ඩැමේජ් වෙන්නේ නැති විදිහට මසාජ් කරන්න සමහර අය අර කොණ්ඩ පිහිදනකොටත් එහෙමයි මම දැකලා ඉතින් මම කොණ්ඩ පිහිදනකොට එහෙම එපා හවිම හිමීට තමයි තමගේ අර කොණ්ඩ පිහිදාන ඕන මසාජ් කරන්න ඕන මොකද කොණ්ඩ ඉක්මනට ගැලවෙන්න බලනවා ඒක හින්දා අපි හැම මාස්ක් එකක් දාගෙන ඉවරයි. ඔන්න ළමයි, ඔයගොල්ලන්ට තව ටිප් එකක් දෙන්න ආවේ. තව තියෙනවා මම ගාන එකක් කුරුදු වලින් ඔයගොල්ලෝ දැන්ටමත් ඒක දන්නව ඇති. YouTube එකේ මම දැක ගොඩක් ෂෙයා වෙලා තියෙනවා. කුරුදු තියෙන කුරුදු තම්බල ඒන යුෂටික අරගෙන ඒ ටික ඔළුවට ස්ප්‍රේ කරනවා. පොඩ්ඩයින කුරුදු තම්බලා තම්බන ගමන් ළමයි පොඩ්ඩක් තලා ගන්න කුරුදු ටික කරාබු නැටි ටික ඒක මම මම්මයාට කියලා දුන්නේ අකරද ඒක මම යක ඇත්තටම කරපු දේ කේක ඇත්තටම හොඳයි ඒ කියන්නේ කරාබු නැටි තලලා ඒක වතුරෙන් තම්බනවා හොඳට තම්බලා එන නිකන් වතුර එක නේ එතකොට ඒක නිකන් තේ පාට වෙනවා ඔව් ඒ කියන්නේ කුරුදු ටික වතුර ටික ඔයාගේ කොණ්ඩ ප්‍රමාණයට ඒ ටික දා ගන්න ඒ තම්බෙන ගමන් පොඩ්ඩක් කුරුදු ටික තලා ගන්න එතකොට खराब
තම්බුපු ගම පොඩ්ඩක් දුබුරු පාට වගේ එනවා. ඒ ටික තමයි හොද. ඒක පොඩ විනාඩි 5ක් විතර තමයි. ඔව් ඒ වගේම ඒක හරීම මේ මේ අර කොණ්ඩේ ගෑවට තෙල් වගේ යනම් මනම් හිටින්නේ නැහැ. උගුල නෑවට පස්සේ ඒක ගෑවොත් අර කොණ්ඩේ දින නිකන් අර සිල්කි වගේ ගොල්ලන වේලෙනවන කොණ්ඩේ. ඒ ඔක්කොම නැති වෙලා හරි නිකන් ලස්සනට හිටිනවා කොණ්ඩේ. यूज ඒක මම මම පාවිච්චි කරපිය කාලයක්. ඒකට කොණ්ඩේ එනවයි කියන්නේ නැති. ආ ඔව් ඔගල කොණ්ඩේ දැන් වලට දැම්මුත් එහෙම ඔය කොණ්ඩේ නැති කට්ටියගේ තට්ට කට්ටියට කොණ්ඩේ වහ ගන්න පුළුවන්. ඊළඟට ළමයි අපි යූස් මම යූස් කරන ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි මම යූස් කරන ඇත්තරම දැන් අපිට හෙයා ප්‍රොඩක්ට් යූස් කරනවා. ඒතකොට තව කෙනෙක්ගේ පණාවක් අපි යූස් කරාම අපිට ඩැන්ඩ්‍රෆ් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවලට. ඉතින් මම මේ डैंड्रफ वाला तो होता है शैम्पू का तो मैं वहाँ में यूज़ कराने मैंने मेक है भाई मेक शैम्पू का ना उगलने का गाना तो ना किया ना दाने ना है मुकेश डैंग लॉन्ग का वाले गेम नहीं ना है मेक मेक का मामा कालिंग करते का मगे आलू की मियाँ जिनाल तो दूर निकाम मटर बहुत आल देगा त මේක තමයි මම යූස් කරන්නේ. ඒ කියන්නේ මම මගේ කාලයක් ඩැන්ඩ්‍රෆ් වලට කොණ්ඩේ යන්න පටන් ගන්න තමයි මට සැලොන් එකකින් තමයි මේක රෙකමන්ඩ් කරේ මගේ යාළුවෙක්ගේ. ඉතින් මේක ඇත්තටම හොඳයි කොණ්ඩේ යන එක නවතුනා. මොකද ඩැන්ඩ්‍රෆ් ඉන්න කාගෙරි කොණ්ඩේ යනවා නම් මේක ගෑවොත් යන්නේ එක නතර වෙනවා. මොන කෙනෙක් ඉන්නවා නම් ගෙන්න රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න. ගෙන්න ගන්න. ඕකම ඇත්තටම හොඳයි. ඩැන්ඩ්‍රෝ පටගල් ලෝක දෙපාරක් යූස් කරනකොට කොයින් ගියාද කියලා නේ. ලංකාවේ නම් ඩැන්ඩෙක්ස් යූස් කරන්න. ඒකත් මම ගන්නවා. දැන් මේක නැහැනේ මට. මම ගාන්නේ ඩැන්ඩෙක්ස් එක. ඒක තමයි අර ඩැන්ඩ්‍රෆ් වලට හොඳ එකකට ගන්න මම එහෙමයි. ඒකට කන්ඩිෂනල් එක. කන්ඩිෂනල් එක මම යූස් කරන්නේ මෙන්න මේක. කැන්ටින් එකේ. වලට පේනවා තියෙන මේක මම යූස් කරන්නේ කන්ඩිෂනල් එක විදිහට කන්ඩිෂනල් විදිහට. ඔන්න ඕක තමයි මගේ ෂැම්පෝ එක, ඔයිල් එක, කන්ඩිෂනර් එක. එතකොට ඔබලන්ට පොඩි ටිප්ස් වගේ කො දුන්නා මසාජ් කරන්න. එතකොට ස්ක්‍රන්චිස් යූස් කරන්න, සිල්ක් පිලෝ ෆේස් එකක නිදා ගන්න නම් තවත් හොඳයි. ඒ වගේම ළමයි මේ මොනව ගෑවත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ අර කොණ්ඩේට හොඳ දේවල් කන්න බොන්නත් ඕන. විටමින් මතක තියා ගන්න. ඔයගොල්ලෝ විටමින්ස් උත් ගන්න. එතකොට ගොළු ගොඩක් අය මගෙන් අහන සුදු වෙන්න ගන්නෙ මොකද්ද? එහෙම මම කිසිම දෙයක් සුදු වෙන්න ගන්නේ නෑ. හැබැයි අර විටමින්ස් නම් ගන්නවා මම. මම හැමදාම විටමින් C එකක් ගන්නවා. ඒකත් ඔයගොල්ලෝ පුරුද්දක් විදිහට කරන්න. විටමින් C එකට ඇත්තරම ඉන්නවකම. විටමින් C එකට මේ අපේ හැම පැහැපත් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන් දැන් පේනනම් මම ගන්න විටමින්ස් මොනවද කියලා මම ගන්නවා මේ විටමින් E එක. මේ වගේ තමයි තියෙන්නේ. අපල කොහොමද? ඕන තරම්. ඒ විටමින් E එක මම ගන්නවා. विटामिन ගන්න එක හොඳයි. මෙහෙම වෙන වෙනම ඔයගොල්ලන්ට ගන්න ඕනේ කියලා අපි කියන්නේ නැහැ. පුළුවන් නම් ඔයගොල්ලෝ මල්ටි විටමින් එකක් විතරක් ගන්න එක හොඳටම ඇති. ඔව් ඔව්. මෙහෙම මෙහෙම ඔයගොල්ලන් තව බෙහෙත් බොනවා නම් මේක ගන්න එපා. ඔව් කියන්න ඕනේ. මේ කියන්නේ මේ දැන් මේ විටමින් D C අනම්මනම් මෙහෙම විටමින් A දෙය ඔක්කොම මේ නිකී ගාව තියෙනවා. හරිද? හැබැයි ඔය ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්නවා නම් මේවා වෙන වෙනම ගන්න එපා.
ගන්න එක තේරුමක් නැහැ. ඇත්තටම තේරුමක් නැති වැඩක්. මේ මල්ටි විටමින් එකක් ගන්න එක තමයි හොඳම දේ normal කෙනෙක්ට. ඒ කියන්නේ ඉතින් ඔයාට මොකක් හරි heart එකේ මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඒකට treatment ගන්න නම් අන්න ඒකට දැන් විටමින් E වැඩිපුර ගත්තා විටමින් E විතරක් ගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව නිකන් ඕගොල්ලෝ නිකන් අර healthy විදිහට ඉන්න මේ මුකුත් ලෙඩකට නෙල් ලෙඩකට මුකුත් නැතුව ඕගොල්ලෝ විටමින් ගත්තා ගන්නවා නම් මේ මල්ටි විටමින් එක ගන්න එක හොඳයි. ඇත්තට මේ දේවල් අපිට හම්බුණා. ඒ කියන්නේ කීට හම්බුණා. හරි ළමයි එහෙනම් මගේ හෙයා කියා රූටින් එක එහෙම තමයි වෙන්නේ මගේ ඉතරයි ඉවරයි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරනවා මගේ බොඩි කියා රූටින් එක ඒ කියන්නේ අපි මූණට කොණ්ඩෙට වගේම අපේ ඇඟ ගැනත් හිතන්න ඕන ඉතින් ඒකේ ඒ බොඩි කියා එකේ මම යූස් කරන ප්‍රොඩක්ට්ස් තමයි දැන් පෙන්වන්න හදන්නේ මුලින්ම ඔයගොල්ලන්ට එක යූස් කර ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න මම යූස් කරන ස්ක්‍රබ් එක බොඩි ස්ක්‍රබ් එක මම මේක තමයි විටමින් සි මේ බොඩි ස්ක්‍රබ් එක තමයි මම යූස් කරන්නේ. ඔය ටික අතරේ අතරම් පෙන්න. මම මේක මෙහෙම තමයි එන්නේ ළමයි. මේක මාරම 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 මාර මාර සෝඳයි ළමයි. මම මේක මෙහෙම දාලා උඩට මෙයා කරන්න. බෙලිකට වගේ. ඔව්. ඉතින් ස්ක්‍රබ් නේ. ආ ස්ක්‍රබ් බෙහෙම. මම මේක ඇත්තටම මම ලංකාවෙන් නෙමෙයි මට ගත්තේ මේක මට හම්බුනේ අපේ අර නැන්ද එවලා මේක හැබැයි අර පිටරට බඩු ජනල්ල ලංකාව විකුණන ඔන්ලයින් ෂොප් තියෙන ඒවල මම දැකලා තියෙනවා ඒවල ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එක මාරම සුවඳ ස්ක්‍රබ් එකක් ඉතින් මේක තමයි මම යූස් කරන ස්ක්‍රබ් එක මේක මම ගොඩක් කලින් ආසාවෙන් හිටියා ස්ක්‍රබ් එකට වටින්නේ හම්බලා තියෙනවා ඊට කලින් මම යූස් කරන්නේ මේ ඩව් එකේ න බොඩි පොලිෂ් එක. ගොඩ පේනව නේද? ඒක මොකක්ද වෙන්නේ? ඒකත් මේකම තමයි. මේ දෙකම එකට එක, ඒ කියන්නේ දෙකම ස්ක්‍රබ් තමයි. ස්ක්‍රබ් එකත් ළමයි හැමදාම ඔගොල්ලෝ බොඩි එකට යූස් කරන්න එපා. සතියේ දවස් දෙකක් ඇති. මොකද හොඳ නැහැ හැම හැමදාම ස්ක්‍රබ් කරන්න මූණත් එහෙමයි ඇඟත් එහෙමයි. ඉතින් මේක තමයි ඩව් එකේ මම යූස් කරන එක මේ මේ දෙකම එකට යූස් කරන්නේ නැහැ අරක යූස් කරනවා නම් මේක යූස් කරන්නේ නැහැ මේක යූස් කරනවා නම් අරක යූස් කරන්නේ නැහැ මේ දෙක තමයි මම යූස් කරන්නේ බොඩි ස්ක්‍රබ් විදියට එතකොට මගේ ඩියෝඩ්‍රන් එක තමයි ළමයි බොඩි එකේ මේ ජනට් එකේ එක ජනට් එකේ පින්ක් එක තමයි මම යූස් කරන්නේ මගේ ඩියෝඩ්‍රන් එක විදියට එතකොට ගොඩක් අය අහලා තියෙන එක තමයි අර ගොඩක් අය අහන්නේ මගේ ලයිව් එකේ මම ගන්න පර්ෆියුම් එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මම ඕන තරම් කියලා තියෙනවා මගේ ෆේවරිට්ම පර්ෆියුම් එක මෙන්න මේක ඔයගොල්ලන්ට මේක නම් ඕන තරම්ම හිතන්නේ නේද කීල්ස් එකේ
ගන්න පුළුවන් ආපිකෝ එකේ මේක දැන් ඕන තැනක තියෙනවා මේකේ ප්‍රයිස් එක වෙන්නේ 2000 ගන්න නේ 2000ක්ද කොහෙද වෙනවා 1800ටත් අර ඔෆර් එක ආපු කාලේ තිබුණා මේක තමයි මම ගන්න තව ගන්න පර්ෆියුම් එකක් තමයි මෙන්න මේක Victoria's Secret එකේ මේ පර්ෆියුම් එක ඒක එතකොට බොරු කියන්න එපා හරිම සුවඳක් ගන්න නැද්ද සුවඳයි එතකොට මං ගන්න බොඩි වොෂ් එක එතකොට මේක තමයි මම ගන්න බොඩි වොෂ් එක ඩව් එකේ මේකත් මේකේ හැම ලොකු සුවඳක් නැහැ හැබැයි ස්කින් එක මාර විදිහට සොෆ්ට් කරනවා සුවඳ නැහැ ගොඩාක් හැබැයි පොඩි සුවඳක් තියෙනවා නේ ඇත්ත කියන්නේ සුවඳයි සුවඳයි හැබැයි සුවඳයි අර මේ අර ස්ක්‍රබ් එක තරම් සුවඳක් නැහැ හැබැයි මාර විදිහට ස්කින් එක නිකන් මාර සොෆ්ට් කරනවා ඒක හරිද එතකොට ළමයි ගොඩන්ට මට මම යූස් කරන බොඩි ලෝෂන් එක ගැන කියනවා නම් මට බොඩි ලෝෂන් තුනක් තියෙනවා හරිද මං ගෙදරදී කියන්නේ ගොඩක් වෙලාවට මම ගන්න මෙන්න මේක එනවනේ ගොලන්ට ඒක තමයි මම ගන්න මේකත් මම මෙහින් ගත්ත එකක් නෙමෙයි ඒකින්ද මම කියන්න දන්නේ නැහැ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා හැබැයි ෆුඩ් සිටි වල තියෙනවනේ බ්‍රෑන්ඩ් එක ගන්න ෆුඩ් සිටි කීල්ස් හේ ඕන එකක තියෙනවා ගන්න ඕකම තියෙනවද කියලා දන්නේ මේකම තියෙනවද දන්නේ නැහැ මොකද මේක මම ලංකාවෙන් නෙමෙයි ගත්තේ මේක තමයි මම ගන්න බොඩි ලෝෂන් හැබැයි මේක ගොඩක් ලොකුයි ඉතින් අර මං කොයි හරි යද්දි මට ගෙනියන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි ගෙදර ඉන්න හැම වෙලාවකම මං ගන්න මේක. මේක මාර හොදයි. මේක මාර කියන අපේ ඔයාගේ ස්කින් එකේ මොන හරි තියෙනවා නම් ඔය පැචස් ඒව යනවා මේ ක්‍රීම් එකට. ඇඟට ගන්න. එතකොට මම කොයි හරි යනවා නම් මම ගෙනියන්නේ මගේ කියන්නේ අපි කොයි හරි ගියාමත් අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා නම් අපි සරිසරි ගන්න ඕනේ. අන්න ඒකට මම ගන්න මේ බිලෙස්මා එකේ එක. මොකද ඒක මට ගෙනියන්න පුළුවන්. අර හොද කව එකක් එක්ක තියෙන හින්දා මේක මම ගෙනියනවා. මම බිලෙස් මේකේ මේ කස්තුරි කෑ එක තමයි මම ගාන්නේ. මේකත් මාර විදියට හොදයි. මේකේ හොද සුවඳක් තියෙනවා ළමයි. ඉතින් ඒක තමයි මම කොහරි ගෙනිච්චම ගාන්නේ. ඊට අමතරව මම ගානව තව එකක්. මේ තුනම එකට ගාන්න නැහැ හොදේ. මේ තුනම එකක් මේක ගොඩක් වෙලාවට එළියට ගියාම තමයි ගෑවෙන්නේ අරක තමයි gedariddi ගන්නෙ මේක මම ගන්න මේක මාරම සුවඳක් තියෙන හින්දා අම්මා ඉතින් වැටුණා බලන්නකො ඇයිටම ගෑවා එන්න ඒගොල්ලන්ට ඒක පෙන්වන්නේ මම මේක හොඳේ මේක තමයි මං ගන්න අනිත් බොඩි ලෝෂන් එක ඔන්න ඔය තුන තමයි මම ගන්න බොඩි ලෝෂන් තුන. හරිද? ඊට පස්සේ ඕගොල්ලන් කියන්නේ අපේ මුළු ඇඟම හොඳ තියාගන්න ඕනනේ ලස්සනට. ඉතින් ඒක ඔයා කියන්න ඕන. මට ඒක කියන්න බැහැ. අරක. මොකද? දැන් ඔයා කට පියාගෙන ඉඳින් මේ වීඩියෝ එකේ මොකක්ද කියන්නේ? මොකද්ද මේ? බලන්න. මේක දාන්න මේක මෙයාගේ පතොල් වලට ගන්න. මේක යටිපතුල් වලට ගන්න ක්‍රීම් එකක් බිලෙස්මා එකේ බිලෙස්මා ආයුර්වේද ෆුඩ් තෙරපි. ඉතින් කකුල් දෙක හොදලා හොදලා මේක මේ අර කකුල් දෙකට ගන්න කියලා මට නිකිත කිව්වා. මොකද මුළු අපේ ඇඟම අපේ මේ ඇඟේ මෙතන නෑ මූණ ඉඳලා මුළු ඇඟම එක පාටක් තියාගන්න ඉපේ ළමයි නැත්තම් මූණ සුදු වෙලා ඇඟ කළු වෙලා කොඇඟ කළු වෙලා සුදු වෙලා එහෙම තියෙනවනේ ඉතින් මුළු ඇඟම හොදට තියාගෙන අපි තිය අපේ යටිපතුල දක්වා ලස්සනට තියාගන්න ඕනේද මම යටිපතුල් වලට යූස් ගන්න මේක යටිපතුල් පිස්සුන්ටත් ගන්න දැන් අනේ යටිපතුල් වල ෆොටෝ එවන්න කියලා මැසේජ් දාන්න එපා දෙන්නේ ඉතින් ඔබ තමයි මම යූස් කරන්නේ එතකොට
එතකොට ළමයි දැන් මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගත්තා මගේ ස්කින් කෙයා රූටින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න මගේ ස්කින් කෙයා රූටින් එක මම ෂෙයා කරගත්තා එතකොට දැන් හෙයා කෙයා රූටින් එක ෂෙයා කරගත්තා බොඩි කෙයා එක ෂෙයා කරගත්තා මගේ මේකප් ලුක් එක ගැන නම් ළමයි වීඩියෝ එකක් දෙන්න විදියක් නැහැ මම මේකප් යූස් කරන්නේ නැහැ මම ගාන්නේ මේ මගේ ලිප් බාම් එක තියෙනවා මම ගොඩක් තද කලර්ස් ගන්න කැමති මම කොහොමද ලිප්ස්ටික් ගන්නෙත් නැහැ ළමයි අර අවශ්‍යම වුණොත් මම ගන්න මේ වගේ ලා කලර් එකක් ගන්න පේනවද මේ ලිප්ස්ටික් එක පින්ක් එකක් තියෙන්නේ කොළන් වෙන බලන්න Revlon තමයි බ්‍රෑන්ඩ් එක එතකොට නම්බර් එකක් තියෙනවා පිටිපස්සේ මේක මම දන්නේ හැම ලිප්ස්ටික් ගැන එහෙම ලොකුවට නම්බර් එකක් තියෙනවා 778 කියලා යටින් දීලා තියෙනවා pink rose pink promise කියලා. ඉතින් ඒක තමයි මේ කලර් එක. මේ ලිප් බාම් එක ගාලා මේක ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මම නම් එහෙම තමයි ගන්නෙ. මොකද මං ආස නැහැ මේකප් වලට. ඉතින් මම මේකප් කියලා යූස් කරන්නේ මේකයි මස්කාරෙක් ගන්නවා ඉතින් ළමයි මගේ මේකප් රූටින් එකක් මම වීඩියෝ එකක් කරන්න විදියක් නැහැ අතර මම මේකප් දාන්න බොරු දේවල් පෙන්නලා වැඩක් නැහනේ මම මේකප් කරන්නේ නැහැ මේකප් කරන්නම ඕන එකක් තිබ්බොත් අනිවාර්යෙන් සැලොන් එකට තමයි යන්නේ මම මේකප් කරන්න දාන්න නැහැ මේකප් කරන්නෙත් නැහැ ඉතින් ඒව තමයි මට ඔයගොල්ලන්ට ෂෙයා කරගන්න තියෙන්නේ මේක මගේ පිලෝ එකටයි බොඩි එකටයි ගාන එකක් ස්පාසිලෝන් එකේම තියෙන එකක් තොර මේවත් මම උගලට කලින් ෂෙයා කරලා තිනවා මට ස්පාසිලෝන් එකේ අර මෙයා ආරන්දි බොක්ස් එක තියෙන්නේ අන්න ඒකෙන් හම්බුනේ මේවත් මාරම සෝදක් තියෙන්නේ එතකොට මේක මගේ මේක හෑන්ඩ් ක්‍රීම් එක මේකත් ස්පාසිලෝන්ම තමයි හෑන්ඩ් ක්‍රීම් එක විදිහට යූස් කරන්නේ මම මේක ඒව තමයි ඉතින් මම යූස් කරන්නේ මේකත් ස්පාසිලෝන් එකේම essential oil එක මේක මාර සුද මාර ඔඩිකලොන් සුදක් නෙවෙයි ඒව තමයි ළමයි මට ඔයගොල්ලන්ට එක අද ෂෙයා කරගන්න ඕන වෙලා තිබ්බේ කියන්නේ ඇත්තටම මම යූස් කරන ඔක්කොම තමයි මේකෙන් පෙන්නුවේ මම මොන හරි වැරදියට යූස් කරනවා නම් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාලා මටත් කියන්න පුළුවන් මං ඒ කියන්නේ මං ඔළුවට ගන්න ඒවා ඇකට ගානේව මූන්ට ගානේව මොකද දෙක ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් මම මේ මොන හරි වැරදියට කරා නම් මට පල්ලෙහා කමෙන්ට් එකක් දාලා මටත් කියන්න. මටත් ඔයගොල්ලෝ ගීන ගන්න පුළුවන් එතකොට. ඉතින් ළමයි ඔහොම තමයි. ඔයගොල්ලන්ට තව මොන හරි ප්‍රශ්න මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මම අනිවාර්යයෙන් රිප්ලයි කරන්නම්. අපි තවත් ලස්සන වීඩියෝකින් එන්න දැන් මෙයාගේ මේ කොණ්ඩේ ගිහිල්ලා හොදගෙන මේ ලිප්ස්ටික් එකක් මකාගෙන එන්න එහෙනම් ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු කලින් වීඩියෝස් බලලා නැත්තම් ඔයාලා අපේ channel එකට අලුත් නම් ගිහිල්ලා අපේ පරණ වීඩියෝස් උත් බලන්න අපේ ස්කින් කෙයාර් රූටින් එකත් ඇති ඒකත් බලන්න subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න එහෙනම් bye हाँ जी बड़े आपको